මහජන අතිවාසිකයන් පිළිබඳ නීතිඥ නාගන කුඩුතුක් මහත්මයා අපි සුපුරුදු ආකාරයට සිකුරාදා සවස 5ත් 6ත් අතරදී සජීව සම්බන්ධ වෙනවා යනුව අද මේ රස්ටාන්ට් නැවතත්තාව ඔබ සුපුරුදු ආකාරයෙන් පිළිගන්නවා ආයුබෝවන් 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 ආදරණීය සියලුම ප්‍රේක්ෂක හිතවතුනි හිතවතීනි රටට නව නායකයෙක් පත් කර ගැනීම සඳහා තවත් තිබෙන්නේ හොරා කීපයක් පමණයි මෙය නිහඬ කාලයක් නිසාම ජනාධිපතිවරණයේ අපේක්ෂකින් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් අපි යම් ආකාරයකට වාර්ණයක් අපි විසින්ම පනවා ගත යුතුයි. ඒක අපි කරුකල යුතු කාරණාවක්. විශේෂයෙන්ම නීති ආධිපත්‍ය පිළිබඳව කතා කළා වගේම ජනතා පරමාධිකාරී බලය පිළිබඳව කතා කරපු නාගන්ද කොඩිතුවක්කු මහත්මයා මේ රටේ ඒ නීතියට ගරු කරන හැටි හොඳම දන්නවා. හැබැයි සුපුරුදු ආකාරයටම අපට එන්න සිද්ධ වෙනවා කාරණා කීපයක් නිසා. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේ අපේක්ෂකෙක් හැටියට ඔබ ඉදිරිපත් වීමට සූදානම් සිටියා. නමුත් ඔබට ඉදිරිපත් වෙන හැකියාවක් ලැබුණේ නැහැ. දැන් අපේ රටේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඔබත් එක්ක වැඩ කරපු ක්‍රියාකාරී විචි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබෙනවා. අපි දැන් මොකක්ද කරන්නේ? ඒ නිසා අපේ යුතුයකමක් තිබෙනවා. ඔබතුමාගේ යුතුයකමක් තිබෙනවා. මේ පිළිබඳ යම් ආකාරයක කෙටි අදහසක් මේ රටේ ජනතාවට ලබා දෙන්න. මම දන්නවා මේ ව්‍යාපාර සම ඔක්කොම හිටිය කට්ටියම සිස්ටම් චේන්ජ් එකක් බලාගෙන ඉන්නවා. ඒක කෙසේ වුව බලක් වදනේ. ඒක දැන් අපි බලන්න තියෙන්නේ ඊළඟට මොකද්ද කරන්නේ කියන එක. මට අහනවා ගොඩක් අය අපි ගත යුතු තීන්දුව මොකද්ද? ඒ අතර ඔබ දන්නවා දැන් තවත් අපේක්ෂකයෙක් එක්ක තිබුණා ගිවිසුම. ඒ ගිවිසුම නමුත් ඒක අත්සන් කළේ නැහැ. නමුත් ඒක දැනුම් දුන්නා මේක පිළිගන්නවා කියලා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම එහෙම දෙයක් නැතුව නාගානන්දට තීන්දුවක් ගන්න බෑ. පැහැදිලිවම එහෙම දෙයක් නැති අවස්ථාවක් තුළ දැන් ගත තීරණය මේ කිසිදු මේ ඉදිරිපත් කරන ප්‍රධාන අපේක්ෂක කිසිම කෙනෙකුට ඔබ වෙනත් අපේක්ෂකයෙකුට කිසිම සහයෝගයක් නැහැ. 35 දෙනාගෙන් 33 කොමද එළියෙන් අනිත් දෙන්නගේ මේ කිසිම කෙනෙකුට විශේෂ අනුග්‍රහයක් නැහැ. අපේ එතකොට මේ වෙනකොට ඔබස්මක සිටියේ යම් ආකාරයක බලාපොරොත්තුවක් තිබෙනවා ඔබ මොකක් හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. ඔව් ඒක තමයි මේ ප්‍රකාශය. දැන් මම කරන්න තියෙන කියන්න තියෙන වැදගත්ම දේ අපිට දැන් මේ වෙලාවේ කිසිම අපේක්ෂකයෙකුගේ නම් කියලා දේශපාලන පක්ෂ ගැන කතා කරන එක මේ වෙලාවේ වටින්නේ නැහැ. අපිට ඔව් සාදා ඒක හරි නෑ දැන්. නමුත් නීතිය නම් තියෙනවා දේශපාලන රැස්වීම තියන්න බෑ කියලා විතරයි. නමුත් දැන් ඒක මැදින් කොමසත්තුමා යෝජනා කරලා තියෙන මේ අවස්ථාවේදී කතා කරන දෙපා කිසිම අපේක්ෂකයෙකුට වාසියක් ලාභයක් විදිහට කතා කරන්න. ඒකින් අපේකින් මලදී. නමුත් මේ අවස්ථාවේදී මහ ජනතාව මේ රැල්ලට ආපුවා ඉන්නවනේ. මේ සිස්ටම් චේන්ජ් එක AI ට පරිවිඩයක් දෙන්න ඕන කියන එක 100%ක් පිළිගන්න. නමුත් මේ අතර ගත්ත පැහැදිලි තීන්දුව අපි ආපු ගමන අපි යමු. දැන් ඊළඟට අපි එනවානේ පාර්ලිමේන්තු මැතිවරණය. ඒකට අපි ඒ විදිහට මුහුණ දෙමු. ඒක තමයි දෙන්නේ. තම තම නැනපමණින් හරි දේ හොඳ දේ හරි ආකාරව තීරුම් බේරුම් කරගෙන මේ අපේක්ෂකින්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් කිරලා මැනලා මෙවර මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ඔබ ගන්න. මම හිතන්නේ ඔබේ අදහසත් එයයි. මට කියන දේ නේ චර්තම බොහොම ප්‍රඥාන කරුණා කියලා තීන්දුවක් ගන්න මේ ලාවේ බරපතල අවදානම කරලා මූණ දිලා තියනවා කියන එක ඔබේ ප්‍රඥාවට ඔබට පේ. ඒනම ඔබ තීන්දුවක් ගන්න. හොඳයි මම හිතන්නේ ඔබට ඒ පිළිබඳව ඒ අදහස ප්‍රමාණවත් වේ කියලා විශ්වාස කරනවා. ඒත් එක්ක මම අහනවා දැන් ජනාධිපතිවරණය ගියා. දැන් හිටින් පස්සේ ඒ කතාව එතනින් අවසන් වෙනවා. හැබැයි ඊට වඩා බරපතල අභියෝගයක් ඉස්සරහට මූණ දෙන්න තිබෙනවා. ඒ තමයි මහමැතිවරණය, පාර්ලිමේන්තු මහමැතිවරණය. අපි දන්නවා ඔබ සඳහන් කළ ආකාරයටම ජනාධිපතිවරයාට මහා බලයක් නැහැ. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවට බලයක් තිබෙනවා. අගමැතිවරයාට බලයක් තිබෙනවා. දැන් එහෙමනම් ඔබේ ඉදිරි වැඩ පිළිවෙලක මොකද මේ සම්බන්ධයෙන්? ඔව්. අතම ගණන 19 ව්‍යවස්ථා සංශෝධනය සමග ඔබ කියන්නේ ගෙනාවෝ යත්තා සංජිත 44 46 වෙනි මගන් දෙක ප්‍රකාර කවුරු අර සිස්ටම් චේන්ජ් එකක් නැතුවනේ ඉන්නේ දින ක්‍රමවේදයත් එක්කම එන කවුරු මේ අවස්ථාවේදී රාජ්‍ය බලය ගත්තා ජනාධිපතිවරයා වුණා මම ඒක ඇකියුවේ අර මාළුගේ වරල් කපල වතුර දැම්ම වගේ කිසිම බලයක් නැහැ ඒක නිසා එහෙමනම් දැන් බලය ඔක්කොම ට්‍රාන්ස්ෆර් කරලා තියෙන කාටද අග්‍රාමාත්‍යවරයා එහෙමනම් දැන් ඊළඟට තියෙන්නේ එතකොට එහෙමනම් ඒක කළා නම් කියන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරලා සිස්ටම් චේන්ජ් එකක් ගෙනාවන තත්ත්වය සම්පූර්ණ වෙන. ඒකනම් මේ කවුරු මොනවා කිව්වත් මේ වෙලාවේ ඒක නොකර කාටවත් මොනවත් කරන්න බෑ. එහෙමනම් ඊළඟට තියෙන එක තමයි ඊළඟට එන මාර්තු මාසේ අප්‍රේල් මාර්තු වෙන පාර්ලිමේන්තු මැතිවරණය. පාර්ලිමේන්තු මැතිවරණයේදී අර කිව්වා වගේ ලස්සන සංවිධානය වෙලා දැන් තියෙනවා අතෝර අවුරුදු 4 කම්ප්ලීට් කරලා ඉතින් සම්පූර්ණ කරලා ඉතින් පක්ෂයක් ලියාපදිංචි කිරීම. පක්ෂයක් ලියාපදිංචි නොකිරීමට හේතුවත් මේ රටේ මහජනතාව මේකට දන්න මොකද අවුරුදු 4ක
සීමාවක් තියෙනවා, අනිවාර්ය සීමාවක්. ඒ වගේම ගොඩාක් අය අහනවා ඇයි ඔබ සාධිනව ඉදිරිපත් වුණේ නැත්තේ කියලා. සාධිනව ඉදිරිපත් වෙන්න බෑ සාමාන්‍ය පුරවැසියෙකුට. එහෙම එකක් කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණයි. එන්නම උනේ දේශපාලන පක්ෂයත් සමග. නමුත් ඒක ඔබ දන්නවා මේ වෙනකොට ඒ කට්ටිය මොනවද කියලා. හොඳයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. මම අද මිත්‍රයෙක් කතා කරනකොට කිව්වා විකල්පී කියන වචනේ ඇහෙනකොට මට දැන් අප්පිරියයි. ඒක අපරාධයක් වුණේ කියලා කියනවා. ඒ වගේම ඔබට චෝදනාවක් තිබෙනවා. මම හිතන්නේ මේක සාධාරණ නැද්ද කියන කාරණාව ඔබම පැහැදිලි කර දෙන්න. මේ විකල්පයේ විනාශකලේ ඔබය කියලා යම් යම් තැන් වලින් කස්කුසුවක් යනවා. විකල්පයේ මේක පොඩ්ඩක් ප්‍රඥාවෙන් දකින්න. නාගරික දේශපාලන කියන්නේ මහයි අතිශයින් පිළිකුල් විෂයක්. විකල්පයේ පොඩ බලන්න නාම යෝජනා කියන දුන්නකවත් පොහුගේ හත් වෙනිදාට කලින් ඔබ දන්නවද ඔය හැම අපේක්ෂකයෙක් එක්කම සාකච්ඡා කළාද? අයියෝ පොහොට්ටු නෙවෙයි කවුද මේ මාලිමාවේ කට්ටියද, පොල් ගෙඩියද, බල්බෙකද? මේ කට්ටියත් එක්කම සාකච්ඡා කළා කියලා ඔබ දන්නවද? ඒ ඔක්කොම ගියාම බැලුනහන් තත් සිද්ධ වුණා. මගේ අනුග්‍රහය මට සහයෝගය දක්වන එක. ඇයි ඔබ මොන් ළඟට යන්නේ? ඔක්කොම උත්සාහ කළේ එක අපේක්ෂකයක් ඉදිරියට ගේන්න මේ තියෙන ප්‍රධාන බලකඳුළු දෙකට විරුද්ධව. ඒක අතිශයින් අවශ්‍ය වුණා. මොකද ඒක රැල්ල ඒ විදිහටම යන්න ඕනේ ඉඳ තමයි ඒක කළේ. ඒ වුණා එක අපේක්ෂකෙක් තමයි මේ ඡන්දයට ගේන්න අපි කල්පනා කළේ. නමුත් මේ කිසි කෙනෙකුට උමනාවක් දුන්නේ නැහැ. ඉතින් දැන් මොකද නාගානන්ද නගර චෝදනාව? ඔහු දැන් අපේක්ෂකයෙකුට. ඒකත් ඕන කොහොමද බලක්වා. ඉතින් මේ ඒ කියන්නේ ඒක නාගානන්දට කොහෙත් මේකට වගකීමක් ගන්න බෑ. ඒක ඒ කට්ටියටම බාර ගන්න මේ ඔය විකල්පය කියලා දැන් පිළිගන්න ඕනේ. ඒ වගේම තවත් දෙයක්. දැන් අපි දන්නවා අපේ රට ට්‍රිලියන 11කට එහා ගිය මහා ණයබරක ඉන්නේ. ඔව්. පහුගිය දවස්වල බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි කියවිච්ච කාරණාවක් තමයි මේ වෙනකොට මිලියන දහස් ගණනක් මේ මැතිවරණ ව්‍යාපාර සඳහා මේගොල්ලෝ තරඟිලි වේදම් කළා. එසේම සේදම් කිල්ලක් නෙවෙයි. සංගීත ප්‍රසංග, මල්ලි සම්දර්ශන මේ සියල්ලත් එක්ක මහා සැලකිලියක් වගේ තමයි මේ මැතිවරණ ව්‍යාපාරය ඉස්සරහට ගියේ. පොඩි පැහැදිලි කිරීමක් මම හිතන්නේ අවශ්‍ය වෙනවා. ඉදිරි මැතිවරණ කටයුත්තක දිහා මේ රට වෙනස් දැන් මේ අපේක්ෂකයෝ මේ බිලියන ගන්න. බිලියනයක් කියන්නේ මිලියන 10. මේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන බිලියන ගණනක් වේදන් කරා. මේ බ්ලැක් මනි මේ කොච්චරද කවුද දුන්නේ කොහොමද දුන්නේ කියන එක කවුරුත් එක ප්‍රශ්න කරන්නේ. මේ දේ බලන්න. නමුත් මැතිවරණ නීතියේ දැන් ඇවිල්ලා තියෙනවා ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් නීතියේ දැන් ඒක සංශෝධනේ තාම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර සම්මතුනේ නැහැ. ඒක දෙන ඉතා වැදගත් ලක්ෂණයක්. ඒක අපි අගය කරන්න ඕනේ. මොකද්ද? කීයද ඒ අපේක්ෂකයට දැරිය හැකි උපරිම වියදම පාර්ලිමේන්තුව කියන්නේ ජනාධිපති මැතිවරණයට. ඒක පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු අනිත් සියලු මැතිවරණයට අදාළයි. ඒ වගේම මුදල් ලැබෙන්නේ කොහෙන්ද? බැංකු ගිණුම කුමක්ද? ඊළඟට ඒ විගණනය කළ යුතුයි. මැතිවරණයෙන් පසුව මැතිවරණය සඳහා තිබිච්ච ඒ ෆන්ඩ් එක, කැම්පේන් ෆන්ඩ් එක බලලත් විගණකවරයෙකු විසින් විගණනය කළාද වාර්තාව දෙන්න ඕනේ මැතිවරණ කොමසාරිස්වරයාට. මැතිවරණ කොමසාරිස්වරයා ඒක මැතිවරණ කොමිසමේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ පළ කරන්න ඕනේ. ඒකට ඔබට දකින්න පුළුවන් කොහොමද කොච්චරද මේකට වියදම් කළේ මේ කට්ටිය කියලා. හැබැයි ඒක තවම නීතිය නොවේ. නමුත් අද වෙනකොට සම්පූර්ණ ගිණුම් ලැබිලා තියෙනවා නාගන්නද. හැබැයි එයානම් ලබන සම්බුදයන් කොට මේක මෙතිවන්න කොමසාරිස්වරයාට ඉදිරිපත් කළා ඉල්ලීමක් කරනවා. හැබැයි තාම නීතියක් නෙවෙයි. මොකද මේ දිගට හරහට මඩ ගන්නන්නේ නාගානන්දගේ තියෙන්නේ මේ මඩ ගන්න මොකටවත් නෙවෙයි. ඒ තියෙන අපේ තියෙන මේ ආත්ම අපි දෙන හැම කෙනාගේම ආත්ම ගෞරවයක් තියෙනවා, ආත්ම අභිමානයක් තියෙනවා. මේක තමයි මේ දිගටම මඩ ගන්න. ඒ කියන්නේ මේ සියලුම තොරතුරු මෙතිවන්න කොමසාරිස්වරයාට ඉදිරිපත් කළා ලබන සතියේ. නීතිය නෙවෙයි අද. හැබැයි මෙතන කොමසාරිස්වරයාට කියනවා ඔබේ වෙබ්සයිට් එකේ මේක ඔක්කොම දාන්න. රටේ නීතිය නුනත් මම පටන් ගන්නම් මේ වැඩේ. එතකොට ඔය කට්ටියගම කටට ඉබ්බෝ ඇති. ඒක වෙයි. හැබැයි ඒකම ඔබ දැන් රටේ පුරවැසියෝ හැටියට අනිත් ඔක්කොම පක්ෂවලට කියන්නේ නාගානන්දට පුළුවන් නම් ඒ ඔබට බැරි කියලා ඔබත් ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ ඔක්කොම බ්ලැක් මනීනේ, කළු සල්ලිනේ. අහන්න දැන් ওই බිලියන් ගණන් වියදම් කළේ කාගේ සල්ලිද කියලා එතන ඔබට අයිතියක් තියෙනවා දැනගන්න. ඒක ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි. ඒ වගේම අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න තියෙන මුදල් මේ ආකාරයට කාබිසින්ියා කරන එක
කොයිතරම් සදාචාර සම්පන්නද විශේෂයෙන්ම මහමැතිවරණයේදී මේක මීට වඩා බරපතල වෙන්න පුළුවන් ඒක ගැනත් අපි අවධානයෙන් සිටිය යුතුයි හොඳයි ඒකම මේ මැතිවරණයේදී ටිකක් දුරට ඔබ අර කාලය තිස්සේ හඳුනාගත්තු කාරණා තුන මේ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් යම් යම් පාර්ශ්ව වලින් මේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව යම් යම් සඳහන් කිරීම සිද්ධ වුණා මොකද්ද මේ තත්ති පිළිබඳව බලන්න කොහොමද මේකේ දැන් ඔබ දැක්කා මම දැක්කා ඒ කාපේට්ස් මේකේ නෝ නඩු විසඳීම පිළිබඳ දින නියම කරලා කිව්වා මාස 6ක් ඇතුළත දෙන්න ඕනේ අවුරුද්දක් ඇතුළත දෙන්න ඕනේ මිනිස්සු කාලෝරුන්ගේ විස්සම් ගියන් පස්සේ ආයෙ කොහටද යන්න බෑ තහනම් කළා ඒ වගේම මේ වගේ ලස්සනට කතා කළා ඇත්තට ඒක තමයි වී යුතු දේ ඒක තමයි අපේ අර ජනතාව සම්මත කරන ව්‍යාපාරය ඇතුළත කරලා තිබුණේ මේක අධිකරණයට පමණක් සීමා වෙන්නේ නැහැ මේ ඕනම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන ඕන රටක තිබිය යුතු වැදගත්ම ලක්ෂණයක් තමයි බලතල බෙදීමේ සිද්ධාන්තය ඒ කියන්නේ පාර්ලිමේන්තුවටවත් අධිකරණ ව්‍යවස්ථාදායකට ව්‍යවස්ථාදායකට හා විධායකට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඒ වගේම පාර්ලිමේන්තුවට අධිකරණයට කටයුතු වලට කොහෙත්ම මැදිහත් වෙන්න බෑ ඒක අත්‍යවශ්‍ය අංගයක් එහෙම නැත්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ ඒක නිසා තමයි අධිකරණය අනිවාර්යයෙන්ම ස්වාධීන වෙන තාක් කල් මේ වගේ රටවල ඔය මොන තරම් පොදු සම්පත් මංකොල්ල කෑවත් රටේ නීතිය උන්ට එළියට ක්‍රියාත්මක වෙන්නේ නෑ ඒක ඉතා පැහැදිලි දෙයක් ඔබ දකිනවා ඔබ දන්නා ඉතිහාසයේ අවුරුදු 71 ඉතිහාසයේ ලංකාවේ කොයි අගමැතිද කොයි ජනාධිපතිද කොයි ඇමතිවරයාද කොයි මන්ත්‍රීද හිරේකි ඇයි අධිකරණේ ගැට ගහලා තියෙන පාර්ලිමේන්තු අධිකරණ ස්වාධීන නැහැ ලංකාවේ අනුගමනතාවයේ හතර ඈන්නේ ගැට ගහලා තියෙන පාර්ලිමේන්තුවට ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවේ කියලා එහෙම නැහැ බලතල බෙදීමේ සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙනවා නම් මේ දේශපාලන පක්ෂ වලට නෙමෙයි මේ කියන්නේ මේක වෙන්නේ යම් දිනයකද අධිකරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් නිදහස් කරන යම් දිනයකද අන්න එදා තමයි මේ රටේ මහ ජනතාවගේ බලය හරියට ක්‍රියාත්මක කරන අධිකරණය ස්වාධීන වුණා. ඒ වගේම නීති ආධිපත්‍ය ගැන අපි කතා කරනවා. ඔව්. ඔබේ අදහස මොකක්ද මේ තියෙන තත්ත්වය තුළ මේ නීති ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා නැවත වතාවක් දැන් ජනාධිපති මිත්‍ය තේතරම් ලොකු සංවාදයක් ගොඩනගන්නේ නැහැ මේ කාරණා සම්බන්ධයෙන්. ඔබේ අදහස මොකක්ද ඉදිරියේ කොහොමද මේක සිද්ධ වෙන්නේ ගොඩනගන්න තියෙන්නේ? පත්ති පටන් ගන්න ඕනේ අපේ ගෙදර අපේ මහා පාරේ අපේ රටේ මහ ජනතාව නීති ආධිපති ගලපනවා පාරේ යනකොට ට්‍රැෆික් එකේදී හැතිරෙන ආකාරයේ හතර මංගියකදී හැතිරෙන ආකාරයේ ගිල්ල බලන්න යුරෝපේ රටට කිසිම හේතුවකට ට්‍රැෆික් එක වයලේට් කරන්නේ කහ පාට ලයිට් එක වැටුනම ඊළඟට රෙඩ් ලයිට් එක වැටුනම පාරේ කවුරු පාරේ යහම නොගියට පාර පනින තැන ඒක හරියටම ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. ඇයි ඒ විදිහට හදලා තියෙනවා ට්‍රැෆික් ලෝ එක. ඒ වගේම තමයි හැම දෙයක්ම එහෙමයි. එහෙනම් නීති ආධිපත්‍ය එතනින් පටන් ගත්තම පල්ලෙහැයිම ජනාධිපතිවරයා දක්වාම ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් පමණයි රටක් හරියට දුවන්න පුළුවන්. අපි ඇයට තේරෙන්නේ නැහැ මේ නීති ආධිපත්‍ය මෙච්චර වැදගත්. ඒක තියෙනවා නම් පමණයි රටේ පොදු සම්පත් මංගල කන්ද බය වෙන්නේ. ඒක තියෙනවා නම් පමණයි ඔබ දැක්කා පසුගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා කරපු කුමන්ත්‍රණය හිතන්ඩවත් දැන් නීති ආධිපත්‍ය තියෙනවා. ඒක තියෙනවා තමයි විනිශ්චකාරවරුද මන්ත්‍රීවරුද ජනාධිපතිද ඔක්කොම රටේ නීතියට බය වෙන්නේ. මහජනයා රටේ නීතියට බය වෙන්නේ. අද මොකද ක්‍රියාත්මක වෙන්නේ? ඕනම ගඩි වැඩක් තක්කඩි වැඩක් කරලා බය නැතුව ලස්සනට පිළිචිනවා. රටේ නීතියක් නැති නිසා ඒක තමයි අවශ්‍යම දේ. දැන් මෙන්න මේකත් එක තමයි මම මේ ගැටලුව මතුවෙන්නේ. ඔව්. දැන් පහුගිය දවස්වල මේ අපේක්ෂකයෝගේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලපුවාම ඇඟේ දිලි වැටෙනවා. මේක මේ ඉදිරි අවුරුදු පහේ මේ ප්‍රධාන අපේක්ෂකින්ද දැන් කවුරුවත්ක සුරකුරයක් වෙන්න පුළුවන්. දැන් මේ නීති ආධිපත්‍ය එක්ක ගැටෙන්නේ නැතන මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන මේ කාරණා දැන් ජනතාවට ලොකු බලාපොරොත්තුවක් දීලා තමයි තියෙන්නේ. ඉදුකලේ නැත්නම් අපිට පුළුවන් ඉද ඔය කියන ගැට ගැනීම කරන්න හෝ ඔවුන් සම්බන්ධයෙන් අපිට නීතිය ක්‍රියාත්මක කරගන්න. අනිවාර්යයෙන්ම වැදගත් ප්‍රශ්නයක්. ලෝකෙ වෙනතර ලොල් බෑ ඒක තමයි අර අපි ගෙනාවපු ජනසම්මත ව්‍යාපාරයේ තියෙන පැහැදිලිවම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක නොකොළොත් ඕටෙරේව අධිකරණේ ඒක ඇවිල්ලා නෛතික වශයෙන් බලාත්මක කළ හැකි ගිවිසුමක් ඇතුළත ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් එහෙම දෙයක් දැන් නැහැ. ඒකින්ද ඔය සහන මළු දෙනවා කියන අය මොනවාක්වත් දෙනවා කියන අය ඔය කාටවත් ඕක කරන්න පුළුවන් කමක් රටේ පවතින නීතිය ප්‍රකාරව අමාරුයි. ඇයි මොකද ඔබ දන්නවා දිනක රාජ්‍යදෑම බිලියන 5යි වියදම බිලියන 7යි. එහෙම අවස්ථාවක රටේ එහෙම දෙයක් කරන්න බෑ.
ඒක කරන්න නම් අර කියපු දේ නීති ආධිපත්‍ය ස්ථාපිත කළා නම් තමයි පහ මම කියලා තියෙන බහල ඇති දිනක රාජ්‍ය ආදායම රැස් කරන්නේ 130ක් පමණ. 100ට 100 දක්වා යන්න නම් පහ 15 දක්වා ගෙන යන්න නම් අවශ්‍ය කරන්නේ නීති ආධිපත්‍ය. එතකොට රේගුව ආදායම් බදු දෙපාර්තමේන්තුව එතන ගියාම අනිත් එක මොනවා සුරා බදු දෙපාර්තමේන්තුව හරියට වැඩ කළා නම් ඔබට පේ පැකැපැත් කැපි වෙන්න පැහැදිලි වෙනසක්. ඔතනින් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි ඒක කරන්න දෙන්නේ නැහැ. පවතින මේ ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ වලට මීට වැඩිය හොඳ දෙයක් නැහැ. ඇයි? උන් කියන්නේ මේක අපිට සුරපුරයක් වගේ මේ තියෙන ක්‍රමයක් එක්ක අපි යන් කියලා. මම ඉතින් පොඩක් එහෙට යනවා. දැන් ඔබතුමා සාමාන්‍යයෙන් මස් මාංශ වලින් ඈත් වුණු සුරාවෙන් සූදින් ඈත් වුණු කෙනෙක්. දැන් හෙට සහ අනිත් දිනයන්හි සුරා සල් වසාද වීම සම්බන්ධයෙන් ඊයේ වෙනකොට නිවේදනයක් යනවා. දැන් මේනකොට අද දවසේ ඒ සියලු ස්ථානවල පිරිත්‍රි ගිලා තියෙන ජනතාව. දැන් මොකද මේ වෙන්නේ මෙහෙම? ඔක අර පොය දාසල කරන්නේ තමයි. ඉතින් කලින් දවසේ ගෙනල්ලා නැත්නම් අවශ්‍ය ටික ගෙන තියාගන්න වගේද? ඒක තමයි මේ මේක විහිළුව කියන්නේ. මේ රටේ අපි අතීතයට ගියොත් දරතේ මිනිස්සු ජරා වැඩ මොකද කියන්නේ. බෞද්ධයෝ කියලා කියන්නේ නිකන් නමත නෙමෙයි. ඒ දර්ශනේ බෞද්ධ දර්ශනේ පිළිගන්නේ හැසිරෙන්නේ. අපි කියන චරාති ධර්මයේ කියන්නේ ධර්මයේ හැසිරෙන්නේ. ඇත්තටම කියනවා නම් අපේ ධර්මයේ අපේ ඇය සාධාරණීය කරනවා. හරි සාධාරණීය කරනවා. මේ ධර්මයේ එහෙම දෙයක් කියලා නැහැ. ඕව සාමාන්‍ය දේවල් ඕව අපිට කරන්න පුළුවන්. සත්පයි සුඛයි සුවයි කියන එක සාමාන්‍ය ධර්මයේ කියන්නේ සම්පූර්ණ වැරදි. ඔය කිසිම තැනක ඔහොම අපි හිතන දෙයක් නැහැ කියලානේ. නමුත් මොවුන් පිළිගන්නේ ඒක ධර්ම ඇති තුනේ. සුඛිනුමා කේමිනුවන්තෝ කියලා බුදුන් කියනවා. සෑම සත්වයකටම තියෙන මොකද ඔක්කොම බය තියෙනවා. ඒන් සුවපත් වේවා කියලා කියන එක තමයි ධර්ම කියන්නේ. නමුත් අපිට කැමති විදිහට කියනවා නෑ නෑ ඌරු මාස් කන්න එපා කියලා දෙන්නේ කුකුල් මාස් කවට කමක් නෑ. එහෙම නැත්නම් තරක් කියන මේක නොකාර කවන්නේ නෑ මාළු කවට කමක් නෑ. එහෙම නෙමෙයි ධර්ම කියවෙන්නේ. අපි දකින මෙත්තංච සබ්බ ලෝකස්මිමාන සම්භාවේ අපරිමාණ සෑම සත්‍යයකටම මහා කරුණා ඒක දක්වන අය කිසිම සත්‍ය නිෂ්පාදනයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන්ද ඔය මත්පැන් නෙමෙයි හැම දෙයක වැරද්ද වැරද්ද අපිට වෙලා තියෙන්නේ දහමෙන් ඈත් වෙලා ඉන්න සාමාන්‍ය ප්‍රජාව තමන් සාධාරණී කරනවා. මොකද අපි කියන්නේ මම කියන්නේ අර ඕම ගන්ද කියලා තුරුපත් තරදී වාඩි වෙනවා කියන්නේ. මේකට හේතුව මොකද? ඇවිල්ලා මිත්‍යාවට අපි අහු වෙලා ඉන්නේ. කරන්න දෙන්නේ. මම මෙතරම් ව්‍යාපාරෙදී මත්පැන් වලට සෑහෙන ඉල්ලුමක් තිබ්බ බව අපි බොහෝ දර්ශන වලින් දැකගත්තා. මොකද හිතන්නේ මේ මෙතරම් ව්‍යාපාරයේ මත්පැන් එක සම්බන්ධ කිරීමත් එක්ක මේ රටේ ඉදිරි ගමනට මොන විදිහකින්ද බලපාන්නේ? ඇත්තටම මත්පැන් කියන දේ රජයක් විසින් කවදාවත් ඒක අපි කියන්නේ අහිංසක දුප්පත් මිනිස්සු ගෙදරට වැඩ ඇරලා එනකොට ගෙදර තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න කොහෙන් හරි එනකොට අර ලැප්ටොප් ඇලවෙන්න වගේ දැන් තියෙනවා මිලිග්‍රෑම් මිලිලීටර් 100ට 200ටත් තියෙනවා බේත් බෝතල්. ඕක ගඩ ගඩ ගාලා බීලා ගෙදර එනවා. ඉතින් කියන ඕන ප්‍රශ්නයක් ඇහුවට ගණන් ගන්නෙත් නෑ. පව් උදාදවට බත් එක වැඳගෙන ආයෙ යනවා. මේ රටවල් නැති විනාශකලේ අවුරුදු 71 තිවිසෙමේ චරා ජීව ජීවිතය දේශපාලනේ. අපි තවම මේ රටේ මහ ජනතාව තේරුම් අරන්නේ දේශපාලන පක්ෂ පාට හා මිනිස්සු පස්සේ යාමෙන් අපි කරන්නේ බරපතල අපරාධයක් කියලා. අපි දකින්න ඕනි පළමනේදී මගේ රට මගේ දැය මට මගේ රම අවබෝධයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියන එක. අන්න ඒක අපි ඔළුවට දාන කාරණේ මහ ජනතාවට මේ ආකල්ප මේ වශයෙන් වෙනසක් කරනකම් අපිට ගැළවීමක් නැහැ. එරටේ ජනතාවගේ මනාපය දිනා ගැනීම සඳහා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා මෙතුගන් ව්‍යාපාරීන් කවුරුන් කෙනෙක් ඉන්නවනම් ඔබේ ගැන ඊට වඩා ගැඹුරින් හිතන්න. ඔවුන් මේ මැතිවරණ වලදී ඉස්සරහට ගෙන යන එක සුදුසුද නැද්ද කියලා මේ රට වෙනුවෙන් මම හිතන්නේ හිතන්න කියන එකත් අපිට කියන්න සිද්ධ වෙනවා. රොෂයන් ගීසුමානේ ආවා. අර ඔබ දැක්කනේ පහුගියද අලි 7-8 දිනක් මරපන් කියන්නේ. ඒ කියන්නේ මේ කොළඹ තිබ්බ වෙනම මම හිතා 3-400ක් එදා ආවා කොළඹට ඒ අලි ඝාතනයේ සම්බන්ධ. අපි සිංහල අපි මේ රට කියන්නේ බෞද්ධ දර්ශනයේ මෙතන තමයි තියෙන්නේ කියලා. අපි හිතන්නේ ඔබ දන්නවා අනිවාර්යයෙන්ම අත්තානම් උපමංකත්වා කියලා. අපිව උපමාවට අරගෙන හැසිරෙන්නේ කියලා. අපි පොඩ්ඩක් හිතමු බලන්න මිනිස්සු කියන්නේ අනිත් සත්තුන්ට වැඩිය වෙනස්. ඇයි? හිතනවා, දැනෙනවා, තේරෙනවා, සමු කරන හරි වැරදි දන්නවා. සත්තුන්ට ඒක නැහැ.
දැන් බලන්න හරියට අපි සද්ධර්මයේ හැසිරෙනවා නම් අපි දන්නවා සාමාන්‍යයෙන් යම් කෙනෙක් පරහත් පතල භවනා කරපුවාම සමාජ ජීවිතාන්තය දක්වාම සිල් දන්නවා. දැන් ගිහින් බලන්න දෙවිවල සූවේකට ගිහලා අලි කී දෙනෙක් එකම තැන ජීවිතාන්තය දක්වා ගැටගහලා තියෙනවා. අනිත් අහිංසක සත්තු කොච්චර මුළු ජීවිතාන්තය දක්වා සිල් දන්නවා කියලා තියෙනවද? ඒ සත්තු මොන අපරාධයක් කළාද? පොට්ට කට්ට කඩව බලන්න අපි හැතරෙන් ඉතින් හරිද කියලා. මම මේ කියන්නේ බලන්න අපිට කොහෙත්ම අයිතියක් තියෙන වැරද්ද අපි මේ මිනිස්සු හැටියට කරන්නේ කියලා. මෙන්න මේකයි වෙනස. ඕක දකින්න නම් අනියත් අනිවාර්යයෙන්ම සම්‍යක් දෘෂ්ටිකයක විය යුතුමයි. හොඳයි. නීති සමාන රටවර්ණය මෙරට ජනතාවට අද ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවාද? නැත්නම් මේක ඇති කරගන්න සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඔව් දැන් ඔය කතා කරන්නේ ඔබ මෙතෙක් කතා කළේ නීතිය ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය නීතිය හැමෝටම සමාන රැකවන්නේ ජනතා පරමාධිපත්‍ය ඔය තාම වැදගත් මාතෘකාවක් මම කියන්නේ දැන් බොහෝ විට මේ පහුගිය දවස්වල වගේ නම් ඉස්සරහටත් ඇතුළු සිදුවීම් එක්ක එයාගේ කෙනෙක් නේ අයගේ නිසා එයාට කතා කරන්න බෑ මෙයා කෙනෙක් නේ මෙයා නම් කමක් නැහැ මෙන්න මේ විදිහට මේ රටේ ජනතාව මේ රටේ පහුගිය දවස්වල ජාති වශයෙන් බෙදුවා ආගම් වශයෙන් බෙදුවා ඒ වගේම පාක්ෂිකයන් වශයෙන් බෙදුවා බෙදන්න පුළුවන් හැම ක්‍රමයකටම බෙදුවා ජාතිවාදී කියන එකට ආගම්වාදී කියන එකට මහා විශාල ලොකු ඉල්ලුමක් ඇති වෙන තත්ත්වයක් ඇති වුණා. මේකත් එක්ක දැන් ගිටාන දිහා එනකොට මේ ප්‍රතිපලත් එක්ක මේ නීතිය සමාන රකවන්න කියන එක කොහෙට තල්වේද කියලා හිතාගන්න බැහැ. මම ඒකයි මේ ප්‍රශ්නේ මේ මොනවා. මෙහෙම නීතිය සමාන රකවන්නේ කියන්නේ ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාටම කාට එකම විදිහට නීතිය දෙනවා කියන එක. නමුත් අපේ ව්‍යවස්ථාවෙම තියෙනවා 35 වන වගන්තියෙන් පැහැදිලිව දක්වනවා ජනාධිපතිවරයාට විරුද්ධව කිසිදු අපරාධ සිවිල් වරදක් අඳා නළු පවරන්න බෑ කියලා. එතනින්ම නීති ආධිපත්‍ය ඉවරයි. ඒ වගන්තිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවෙන් ඉවත් විය යුතුයි. මේ හැම අපේක්ෂකයාටම මේක ඔළුවට දාගන්න ඕන. ඒ වගේම කියනවා 29 වෙනි වගන්තිය කියනවා දැන් මේ ඊට කලින් පිටිගන්න මූලික අයිතිවාසිකම් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවී මූලධර්ම ඒ කියන්නේ අපිට හොඳ නිවසක් හොඳ ප්‍රමාණ සේවයක් ඒ වගේම යහපත් සෞඛ්‍ය සේවයක් ඒ වගේම තමන්ට ආහාර පාන ඉඳු මිටුම ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීමේ මූලධර්ම වල දැන් ඇතුළත් හැබැයි රුසාන් මේ ඔක්කොම පිළිඅරගෙන දැන් තියෙන නීතියෙම කියන හැබැයි ඔබට මේ කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ කියලා රජයට විරුද්ධව නඩු දාන්න බෑ කියලා. හරි මේක ඔබ දැනගන්න ඕන. මේක තමයි අපිට වැරදි තැන. අර අපි හදපු ව්‍යවස්ථාවේ තියෙන සම්පූර්ණම අයින් කළා. රජය සම්පූර්ණ වගකීම ගන්න ඕන. කියන්නේ වැඩ කරන අයගේ ඔබ දන්නවනේ. ඔය ඔක්කොමට අමතරව වැඩ කරන අවම පැය ගන්න. ඉතින් ගියාම පැයකට ගෙවන්න දීමන සතියකට වැය කරන පැය ගන්න උස්සන්න පුළුවන් බර. මේ ලෝකේ අන්තරතර ලස්සනට තියෙනවා. ඒ වගේ ඔක්කොම වෙනස් කරන්නේ නීති ආධිපත්‍ය හදන්න නම් මේක ඇඟේ තියෙන කෙනෙක් එන්න ඕන. මේක ඇඟේ තියෙන්න ඕනේ මම එයා මේ මගේ මාතෘභූමිය හා මගේ රට හා දැයල යන හිතන කෙනෙක් එන්න ඕන. දේශපාලන පක්ෂ පාට තියාගෙන ඉන්න අයත් එක්ක මේ වැඩේ කරන්න බෑ. නීති සමාන රටවල් ගැන කතා කරනකොට මේ පණිවිඩයක් කියනවා තාමත් ඔබතුමා තේරුම් ගන්න නැහැ ලයිව් එකේ භාගයක් පේන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද මේ රටේ ජනාධිපති වෙන්නේ? මම හිතන්නේ මොකක් හරි ගැටලුවක් තිබුණා කියලා පොඩ්ඩක් නිවැරදි කරගන්න. මම දැනග පුදුමට අදාළ නැහැ. නමුත් අපිට දැනෙන හැටියට නම් මම හිතන්නේ අපේ මේ ඔබ දකිනවා මේ තිබෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන දුරකතනේ. ඒක නිසා මම ගැටලුවක් නැහැ. මම දැන් මට තේරුම් ගන්න අපහසුයි. ඒ නිසා අපට අපි මේ කාරණා සම්බන්ධව දැන යමු කළා. දැන් මෙන්න මේකයි මේ නගන මාතෘකාව. නීති සමාන රකවරණය ගැන කතා කරනකොට දැන් පහුගිය සතියේ බොහොම ආන්දෝලනාත්මක සිදුවීමක් සිද්ධ වුණා. මොනවද? ජනාධිපති සමාවේ අඩතේ ජනාධිපති සමාවක් ලැබෙනවා යම් පුද්ගලෙකුට මිනිමරුම් සම්බන්ධ චෝදනාවක් තිබුණා. දැන් ඒත් එක්කම මේ හිටපු හිටපුනේ තවමත් ඉන්න ජනාධිපතිවරයා තව දවස් කීපකින් හිටපු ජනාධිපතිවරයා බඩපත් වෙනවා. ඔහු දැන් යම් ආකාරයකට මේ ජනාධිපති සමාව කියන දේ ක්‍රියාත්මක කරමින් යනවා එක එක ක්ෂේත්‍රවලට. කෙනෙකුට සමාවක් ලැබිය යුතු නම් ඒක ලැබිය යුතුයි. කිසි වරදක් නැහැ. නමුත් දැන් මේ සමාන රැකවරණ කියන එකට තව කට්ටෙක් ඊට පස්සේ විරුද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මොකද්ද මේ වෙන්නේ? ඒකත් ඇවිල්ලා පරපතල විදිහට අවභාවිතා කරන විජාහ ජනාධිපති. ඒක ව්‍යවස්ථාවේ 34 වෙනි වගන්තියෙන් දීලා තිනවා. මේ හදපු ව්‍යවස්ථාවේ ජීවත් යාදන මේ සමාව දීලා දිනු පිළිබඳව විධි විධානය.
ඒක අපි නම් සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒක අධිකරණයේ වැඩ. මොකද යම් පුද්ගලයෙකුට මහා අධිකරණයේ අපි මරණ දඬුවනේ. ඌට පුළුවන් හැබැයි අධිකරණයේ නිකම මරණ දඬුවනේ දෙන්නේ. නීතිපතිවරයා අධිචෝදන පත්‍රයක් නිකුත් කරන්න යම් පුද්ගලයෙකුට ඒක හොඳට පාලනා. ඒ වගේ මහා අධිකරණයේ ආවට ගැලට තීන්දුවක් දෙන්නේ. ඒ වගේ මහා අධිකරණයට පස්සේ ඒක අවස්ථාවක් දෙනවා ඒක අභියාචනායකට. ඒ අභියාචනා දිරුත් ආය ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන්. ඉතින්ද විදායක බලය අවබෝධතා කරලා ඔය කරන වැඩ පතල අපරාධ. ඔබ දැක්කා ඔළුව කට්ට හැත පාරකට කෑලි කෑලි වලට කුඩු වෙනද ඒ කරපු පරපතල අපරාධ කරපු තමයි මේක හින්දා මේ සමාව දුන්නේ. ඉත රටේ නීතියෙම මේවා ඉවත් වන්න ඕනේ. ඒක තමයි අපි නම් මේක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. ඒක ඉවත් විය යුතුම දෙයක්. ඒ වගේම තමයි අනිත් වගත්තේ 35 34 35. ඒ කියන්නේ ඔහුට තියෙන මම මුලින්ම කිව්වේ ඔහුට තියෙන නීතිය හැමෝම මොන වරද්දක් කළත් නීතිය හැමෝට ගේන්න බෑ කියන එක. ඒ දෙකම අයින් වෙන්න ඕනේ. ඔන්න රට හදන්න එනවා නම් අපේක්ෂකයන්ට ඔන්න මේ තමයි අපි කියන්න ඕනේ. එතකොට තමයි ඔබ ඔළුවට මේක යන්නේ. නැත්නම් ඔබට රතු පාට ඔළුවේ තියාන බැලුවොත් නාගානන්ද කොහොමද වෙල්ති කාලේ. ඒක පැත්තෙන් ඉඳන් මේ කතා කරන්නේ ඔබේ ඇයිද? බලන්න කොච්චර ලස්සනද ජයර් ජයවර්ධන කොච්චර මේ රටේ මහජනතාව දොස් කිව්වත් 78 ව්‍යවස්ථාවේ ඌ ගෙනාව ලස්සන ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාව ඇතුලේ 78. මේ රටේ පරම අධිකාරියම ඔබට තියෙන බලය පිළි අරගෙන ව්‍යවස්ථාගත කළා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද නීතියක් පවා අංගයන්තය 85 දෙවන උපවගන්තිය කෙලින්ම ඔබට ඉදිරිපත් කළා. ජනරජයේ පරම අධිකාරිය වන ඔබ පාර්ලිමේන්තුවට වැඩි ඉහළින් ඉන්නේ. ඔබට දෙනවා කෙලින්ම මේක සම්මත කරන්න. ජනාධිපතිවරයාගේ අසනෙන් රටේ නීතිය බවට පත් කරන්න. කොච්චර ලස්සනයිද කියලා බලන්න. ඒක තමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තැන. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මොකක්ද ඉස්සෙල්ලම? අපිට මේ රටේදී අපි ඉන්න රටේ 100 කියලා හිතන්න අපේ 100ටම මේ වැඩේ කරන්න බැහැනේ. කො 1000 කියලා කියන්නේ. ඉතින් අපි පත් කරගන්නවා 10 දෙනෙ. කියනවා 10 දෙනෙ පත් කළා. හරි. අපි සියලු දෙනාගෙන් අපි 990කට මේ වැඩේ කරන්න බෑ 1000. උඹලා 10 දෙනා අපි පත් කරනවා. මේක දැහැමින් සෙමින් නීතියක් හදලා රට යහපත් විදිහට ගෙනියන්නේ කියලා. මේ ගේන අය තමයි අපි කියන්නේ නියෝජිතයෝ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ 225 කියන්නේ එන්නේ කට්ටිය. ඒ කට්ටිය හදාගන්නව නම් වැඩපිළිවෙල. ව්‍යවස්ථාව තමන්ගේ ආරක්ෂාවට රට නිදහසේ මංකොල්ල කන්න ඔබ ඒකට එකඟ වෙනවා. ඔබ ඒකට නෑ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා ඒක තමයි අර ජයර් ජයවර්ධන ගෙනාවේ පාර්ලිමේන්තුව යම් යම් අවස්ථාවල්දී රටේ ජනතාවගේ අභිවෘද්ධියට එහෙම නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණයට ගේන නීති ඒට පටහැනිම යම් නීතියක් ගේන්න උත්සාහ කළොත් ඒක පාර්ලිමේන්තුව ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කළොත් රටේ නීතියෙන් තිබුණා ඔබ ඉදිරියට ගෙනල්ලා ඔබේ ඡන්දයෙන් ඒක සම්මත කරනවා. ඒකත් මේ රටේ ඔබට අහිමි කළා. ඒක තමයි මේ රට හරිම මා ඛේද වාචකය. මම ඒක නැවත නැවත කියන්නේ කරුණා කළා දකින්න යම් පුද්ගලයෙක් කතා කරනකොට ඔබ මැදට එන්න. කවුද මෙයා කියලා දකින්න. පාට පක්ෂ ඔක්කොම අමතක කරන්න. හොඳයි. මම හිතන්නේ පහුගිය කාලේ පුරාම නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාගේ ශබ්ද කෝෂයේ තිබුණු ප්‍රධාන වචන කීපයක් තිබෙනවා. එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒ වගේම ජනතා පරමාධිකාරී බලය, අධිකරණයේ ස්වාධීනත්වය, නීති ආධිපත්‍යය, ඒ වගේම නීති සමාන රැකවරණය. මෙන්න මේ කියන කාරණා විශේෂයෙන් ජනතා පරමාධිකාරී බලය කියන කාරණාව ගැන බොහොම දැඩි විදිහට කතා කරන්න පටන් ගත්තා. මේක ටිකක් අමුතු වචනයක් වුණාට කාලයක් යනකොට මිනිස්සුන්ට ඒක සංවිධි වචනයක් බවට පත් කළා. නෑ අද මිනිස්සු අද රටේ ප්‍රවේශය දන්නවා මේ රටේ ඉහෙඩින් ඉන්නේ අපි කියලා. ඒක ඔළුවට දැම්මේ කවුද? මේ 225 ජීවිතයට ඔබට කියා දෙන්නේ ඇයි? ඒක දැනගත්ත දිනේට මොවුන්ගේ පැවැත්ම බරපතල තර්ජනයක්. නමුත් ඔබට අද දන්නවා මේ පාර්ලිමේන්තුවට ඉහෙලින් ඉන්නේ අපි. මේ කැබිනට් මණ්ඩලයට ඉහෙලින් ඉන්නේ අපි. මේ අධිකරණයට ඉහෙලින් ඉන්නේ අපි. ඒක තමයි අර පුරවැසියෝ පිරිසක් ගිහලා ඔක්තෝබර් මාසේ 1 වෙනිදා 2015
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආගෝට කියලා ගියා අපිට මේ රටේ අධිකරණය කරේ කිසිදු විශ්වාසයක් නැහැ කියලා. අන්න ඒක තමයි මහ ජනතාව දැන් ටික ටික මුන්ගේ බලය දකිනවා. දැන් ටික ටික පාර්ලිමේන්තුවේ 225 එපාගෙන තැන්ට ආවේ මහ ජනතාව ඔවුන්ට ඒ දීපු දුන්නා. ඔබයි මේ රටේ බලධරයා කියන එක දුන්නා. ඒක තමයි විය යුතු දේ. යම් කෙනෙක් තමන්ගේ මාතෘභූමිය හිතන කෙනෙක්, ඒ වගේම තමන්ගේ කිසිදු ජාති ආගම් කුල ඔක්කොම පැත්තකට දාලා රටේ ජනතාව ගැන හිතන කෙනෙක්, ඔහු දර්ශන මතයක තමයි. ඒකනේ මම කිව්වේ අර ඔක්කොම කියනවා. අපි ආවොත් එකම රටක් මම නම් කියන්නේ එකම දෑයක් එකම නීතියක්. නමුත් මේ තියෙන ව්‍යවස්ථාවේ ඔබට බලන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලා ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තියේ කියනවා මුන්න තරම් ඉහලින් මේක රටේ උත්තරීතර නීතිය කියලා පිළිගත්තත් මීත පටහැනි දේශවල මේ මුස්ලිම් උඩ රට චර්යා මොනද ඔක්කොම තවදුරට වළංගු වෙන්නේ. ඒ කියන්නේ ඔය එකක්වත් කරන්න පුළුවන් දේවල් නොවේ. මොකද මේ ව්‍යවස්ථාව මේ හදලා දින ගත්තාම තියෙන ක්‍රමවේදෙන කවදාක සංශෝධනය කරන්න බෑයි. 3-2 ඕන. ඒක හදලා දින කවදාකත් එහෙම ගන්න බැරි වෙන්නේ ඊට අමතරව ජනමත විචාරණයක්. එහෙමනම් මේ රටේ යම් ඔබට අපේ රමේ රටේ මහජනතාව සිහිමවනවා නම් අපි ගලව ගන්න ඕනේ අපේ මාතෘභූමිය කියලා තියෙන එකම ක්‍රමවේදය ඔබේ බලය ඔබ ක්‍රියාත්මක කරන්න. 325 පැත්තකට දාලා ඔබේ බලය ක්‍රියාත්මක කළා. රටේ නීති ඔබ සම්මත කරන ක්‍රමයකට ඔබ යන්නේ තීරණය කරන්නේ යම් දිනයකද අන්නේ දාට ඔබේ මාතෘභූමිය ගමන් මඟ වෙනස් වෙනවා. විශේෂයෙන්ම යම් යම් අපේක්ෂකින්ගෙන් ඔබ සඳහන් කරන යම් යම් කාරණා සම්බන්ධයෙන් ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් එම කරුණු කාරණා ගණනාව මෙවර මැතිවරණයේදී කියවුණා කවදාවත් පෙර මැතිවරණ වලදී නොකියුණු ආකාරයට අධිකරණ සම්බන්ධයෙන් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාද සම්බන්ධයෙන් මම හිතන්නේ මේක අර ඔබතුමා සඳහන් කළා මම දිනුවත් දිනුම් පෙරදුනක් දිනුම් කියලා ඔබ ඇත්තටම සඳහන් කරපු කාරණාවේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා සමහර අය ඔබට විහිළු කළා මේ අපේක්ෂකින් කටවල් වලින් මොන විදිහකින් හරි ප්‍රතිපද ප්‍රකාශන වලින් එළියට ආවේ ඔය ඔබ සඳහන් කරන මේ ප්‍රතිපද ප්‍රකාශන කාරණා ඔබේ වැඩපිළිවෙළේ කාරණා ඒක නම් මොකද ඔබට හිතෙන්නේ මම දැක්කා ඔක්කොම අපේක්ෂකයෝ කියනවා එක රටක් එකම දාය එකම නීතියක් කියලා එක්කෙනෙක් තව එක්කෙනෙක් කිව්වා මම ආවොත් මා සහායකින් මහා අධිකරණයේ නැහ මහේත්වත් අධිකරණයේ දිස්ත්‍රික් සභාවේ නම් අවුරුද්දයි. ඒ වගේම අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නම් අවුරුද්දයි. ඒ වගේම රටේ පොදු සම්පත් මංකොල්ල කෑවෝ මාස 2 ආපහු ගන්නවා. විනිශ්චයකාරවරුන්ට විස්රාම ගියාට පස්සේ කිසිම දෙයක් බාර ගන්න තහනවා. මේ වගේ මේ ඔක්කොම කිව්වා. බලපත්‍ර දෙන්නේ නැහැ. විස්රාම වැටු දෙන්නේ නැහැ ඒක. මේ ඔබේ ජයග්‍රහණ පැහැදිලි. මේ ඒව තමයි මම කිව්වේ දින පෙරතුණ දිනුක. ඒ වගේම එක අපේක්ෂකෙක් කිව්වා මම ආව මොකද කිව්වේ? ඔහු කිව්වා ත්‍රිජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කළා එතන රටට ආනුකූලයක් තාවුත් කියලා. එතකොට මම දැන් 150 නෙමෙයි 60ක් 70ක් 80ක් දක්වා මේ කට්ටිය පිළිගත්තා. ඇත්තටම තියෙන්නේ මම නැවත ඔබට පුණා කියනවා කරුණාකරලා පක්ෂ පාට පුද්ගලයෝ පැත්තකින් තියන්න. ඔබේ දරුවාගේ අනාගතය හිතන්න. ඔබේ දරුවාට ඔබේ තියෙන දේපලක් විකුණලා රටින් යන තරකට මේ රටපත් කරන්න එපා. කෙසේ හෝ අපි රට බේරගන්න නම් අපි ඔක්කොම පැත්ත කළා අපි එකතු වෙමු එක ජාතියක් විදිහටගෙන අන්නේ ස්ථාවරයට ඔබට එන්න පුළුවන්කම තියෙනවා. හොඳ අපි තවත් විනාඩි 5ක් පමණ රැඳී සිටින්න අපි 6ට හරියටම නිමවටපත් කරන අපි ඉතාලම කෙටියෙන් උනත් අපි අන්තිම මොහොත දක්වාම මේ සටන ඉන්නවා. විශේෂයෙන්ම නාගනන්ද කොඩිතුවක්කු මහත්මයා කියලා කියන අපේ මහ විශාල ශක්තියක් ලබා දීපු නායකයෙක්. ඒ වගේම ඔහු රටින් පැනලා ගියා කියලා කිව්වා. දැන් හැංගිලා ඉන්නේ කියලා කිව්වා. නමුත් නෑ. ඔහුගේ කාලේ පුරාම කිසිම බයක් සැකයක් නැතුව එළියට ආව කතා කළා. ඒක තමයි එක්සබය නායකයෙක්ගේ ලක්ෂණය. මම දැක්කා අමාත්‍යවරයෙකුත් කියලා තිබුණා නාගනන්ද සල්ලි අරන් එයාපෝට් එකේ යනකොටත් දැක්කා කියලා. හැබැයි දැන් මේ ගිනුම් ටික ඔක්කොම වාර්තා ටික දැන් මැතිවරණ කොමසාරිස්වරයාට දීලා ඔහුගේ මේ වෙබ්සයිට් එකේ දැම්මන් පස්සේ මේ කට්ටියට ඔය කතා කරපු කට්ටියට වැදගත් දෙයක් තියෙනවා කියන්නේ එක්කෙනෙක් කෙනෙක් කියලා තිබුණා මේ මන්ත්‍රීවරේ මේ නගනන හරිම දක්ෂ කෙනෙක් ඌ දන්නව ලස්සනට අපිටත් කරන්න බැරි විදිහට නියම රටේ මිනිස්සු රවටලා හිටන් මේ විදිහට කසා ගන්න මේ ගාන්නේ කොතනටද ඒ තින නිර්වයාජත්වයට ආත්ම ආත්ම දැන් හැම කෙනාටම ආත්ම කරුත්වය ආත්ම අභිමානය මේක තමයි මේ මොවුන් පාර දෙන්න උත්සාහ කරන්නේ නගනන ගාන කිසිම දෙයක් ඌට වදින්නේ
නාගනන්ද නියෝජනය කළේ එදා ඉඳලා අද දක්වාම ඔබව. ඒකනම් ඔහුට මේ බැඳගෙන කවුද මේ සිය ගානක් පහර දෙන්න එන්නේ? කට්ට කඩලා ඔබට ඇත්ත පෙන්නුවා හින්දා. සිය ගානක් මන්ත්‍රීවරු TNA කේ සියලු දෙනාම පහේ. ඒ වගේ ඔක්කොම. ඊළඟට අමාත්‍යවරු ඊළඟට ජනාධිපතිවරු යපාව මේ බලපතල වංචාව වලට අහුනාම නාගනන්ද කිසිසේත්ම කිසිම බුරුල දුන්නා නෑ. අන්නේ කයි ඔබ දකින්න ඕනේ. මෙන්න මෙහෙම පිරිසක් උතෝරගන්න රට හදාගන්න ඕන. රට ඉස්සරහට යන්න ඕන නම් මාතෘභූමිය පෙරට රට පෙරට කියලා හිතලා ගියා උතෝරගන්න ඕන. ඉතින් මහා දැන් මේ පසුව සම්බන්ධෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් ප්‍රශ්නයක් ඉන්නවා. හෙට අපි මොකක්ද කරන්න ඕනේ? අපේ කතරේ කාටද ගහන්නේ? මම උඩ මුලදිම කිව්වා. නැවත ඒක කියලා ඉන්න. දැන් ගත්ත තීන්දුවක් මම දැක්ක එක එකයි කියනවා. අපිට දැන් අපිට මොන ඡන්දේ දුන්නත් මේ උඟක් කැය දන්නවනේ ඔබ දන්නවා ඔය 35 33 ගේම අපට රාජසන්තකය. නමුත් මේ නාගනන්දාවේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුයි. ඒ සිස්ටම් චේන්ජ් එක ගේන්න කලින්ම නාම යෝජනා ගන්න කලින්ම පුළුවන් තරම් උත්සාහ කළා මේ කට්ටිය එක්කෙනෙක් හැටියට ගෙනල්ලා ඒක අපේක්ෂකික නාම යෝජනා. ඒක ඕම් තමයි බැලක්වේ. දැන් මේ වෙලාවේ ගත්ත පැහැදිලි තීන්දුවක් කිසිදු දේශපාලන පක්ෂයකට කුමන ආකාරයකින් අනුග්‍රහය නොදැක්වීමට. ඒක තමයි මට කියන්න තියෙන්නේ. හැබැයි ඒයින් අදහස් කරන්නේ ඔබ ප්‍රඥාවෙන් හිතන්න මේ එන මැතිවරණයේදී අර ඔබ හැමෝම කවුදාද එක අපේක්ෂකයෙක් සමග ගිවිසුම ඔහුගේ ගිවිසුම සම්බන්ධයෙන් ඊමේල් එකක් පාවා ඒවල නැත්නම් ඒකට එක ගැටේ පාලා කරනවා. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ගිවිසුම අත්සන් කරන්න. එහෙම දෙයක් උනේ නැහැ. නමුත් මම ඔබට කියන මේ රටේ නිදහස් පුරවැසියව හැටියට ව්‍යවස්ථාවේ තියෙන ඔබේ මූලික අයිතිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඊළඟට ජීවත් වීමේ අයිතිය වැදගත්ම අයිතිය ඊළඟට පැස්වීමේ අයිතිය ප්‍රකාශනයේ අයිතිය අන්න ඒ කෙරේ ඔබේ අවධානය යොමු කරන්න. මේක තීරණාත්මක අවස්ථාවක්. මට කියන්න බෑ ඔබට කාවිනුවෙන්ද ඡන්දේ පාවිච්චි කරන්න ඕන කියන්නේ. හැබැයි මම ඔබට ඒ කෙරේ අවධානය යොමු කරනවා. ඔබ ඔබේ නැන පමණින් ඔබ මේ තීන්දුව ගන්න මම හිතන්නේ රට විදීන් බුද්ධිමත් තීන්දුව ගැනීමට ඔබට ඒ ශක්තිය තිබෙනවා. ඒත් එක්කම විතර මහනවා ඔය වචන ටික අපට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අහන්න අවශ්‍යයි. ඒකට ඔබේ වැඩපිළිවෙළක් තිබෙනවද? දැන් මේක මෙහෙම මේ ප්‍රශ්නෙකට මට කියන්න තියෙන කාරණාවක් තියෙනවා. 225 එපා කියපු රටක් මේ වෙලාවේදී ප්‍රධාන කඳවුරු දෙකක් එක්ක එකතු වෙලා පෙළගහලා ගියා. ඔවුන් මෙහෙම දෙයක් කියනවා. මොනවා වුණත් මේ කවුරු ආවත් මේ පක්ෂ දෙකෙන් පිට මේ ප්‍රධාන මේ ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්න මේ රටේ මිනිස්සුන්ට අමාරුයි. ඒක යන්නේ එතනම තමයි කියලා කියනවා. ඔබ ඒක විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ඒක දෙයක් තියෙනවා. දැන් බොහෝ දෙනෙක් කියනවා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මේ හඬ ගෙනාවොත් ඔබට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මේ පාර්ලිමේන්තු මතුවරණ සම්බන්ධයෙන් කුංචි බලාපොරොත්තු ජනතාව විදිහට මේ 225 මතහැරලා අලුත් කණ්ඩායමක් ඉදිරියට යවන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා. ඒක හොඳ අදහසක්. හැබැයි මම ඔබට මුලදී කිව්වා. ඔබ දන්නවා සද්ධර්මයේ මේ මේ බුදුන්ගේ අපි දන්නා අපි කියනවානේ තුන් සූත්‍රේ. තුන් සූත්‍රය ඉතා පැහැදිලිව කියනවානේ තාම ඉතා සරලව දේශනා කරනවා. යේසුපයුත්තා මනසාදල්ලෙන නික්කාමිනව ගෞතම සාසනන් එක. මේ නයිස්කම්මේ වඩන මිනිසුන් තමයි මේ වැඩේ කරන්න පුළුවන් එකම කණ්ඩායම. ඒකයි අර ප්ලේටෝ කිව්වේ මම ඔබට යෝජනා කරන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන දේ ඔබට දකින්න උනා පාරිශුද්ධ මිනිසු ටිකක් හොයාගන්න කියන. ඒකට නාගානන්ද එදත් හිටිය අදත් හිටිය හෙටක් තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත්රයට එන්න නම් ඔබටත් තියෙන වගකීමක් තෝරලා දෙන්න 225. කුණු වලට අහුවෙන්නේ නැති කුණු කන්නේ මේකනේ අපිට වැරදිච්ච තැන කනකටුයි කියන්නේ. ඒක ඇවිල්ලා දැන් අපේ රටේ දේශපාලනේ ඒක ජීර්ණ වෙලා තියෙන පල්ලෙහාට කුණු කාලම හැබැයි ඉතින් කාටවත් දුස් කියන්නත් බෑ. වෙන රටවල වලක් හැබැයි මෙහෙම තත්ත්වයක් නැහැ. වෙන රටවල ලස්සනට පරාජය වුණා ගාලේ නොයිචන. අපි තමයි දැන් ඔබ දැක්කනේ කොහොමද ඉතින් ඇමරිකාවේ ඉතින් කවුද ඉතින් මේ බරක් ඔබාමා කිව්වේ මොකද්ද? රටේ නීතියක් තියෙනවා. මම දැන් සාමාන්‍ය පුරවැසිය. අපේ අය තමයි කූඩැල්ල වගේ ඒක එල්ලිලා ඉන්න උන ගමදේ. ඒකෙන් අපි තෝරගමු දැම්ම තියා මම ඔබට යෝජනා කරනවා
හරි පිරිසක් තෝරගන්න. 225 එක්කෙනෙක්වත් ඔබ තෝරගන්න එපා. ඇයි ඔච්චර එපා කියන්නේ? අර පර්මිට් නඩුවේ ඕකේ ඉන්නේ පරපතලම චෝදනාවල් තියෙනවා ජනාධිපති ඇමති මණ්ඩලයේ මන්ත්‍රීවරු දෙමළ සංධානයේ ඔක්කොම. ඇයි මේ 225 මේ පාඩේ ලැබුවේ? මේ අපරාධ කරුවන්ට අධිකරණයේ පරපතල චෝදනාව ගෙනාවම අර අනිත් අය කියන ප්‍රසිද්ධියේ මේ ඉතින් මම දන්නවා ඉතින් පර්මිට් එක මිලියන 8කට 10කට 12කට විකුණලා තියෙනවා. ඉතින් ඕක 60ෙන් බෙදලා බලන්නකො ලොකු ගානක්ද කියලා. ඔන්න ඕකයි කිව්වේ 225 මේකයි. අපිට තියෙන ලොකු වගකීමක් මේ මාතෘභූමිය මොවුන්ගෙන් ගලවා ගන්න ඕන නම් අපි තෝරමු පිරිසක් රට ගැන හිතලා අපි වහාම මේ රට හරිතන කරගෙන. අපි ඒකයි මම හැමදාම කිව්ව අපි රත්තරන් කන්දක් උඩ ඉන්න හිඟන්නු ටිකක් කියලා කිව්වේ. මෙච්චර සම්පත් තියෙන රටක අපි හිඟන්නු කළේ මොකද? මේගොල්ලෝ හැමදාම දේශපාලනය කළේ ඔවුන් පාවිච්චි කරපු අවිය දුප්පත්කම ජාතිය ආගම තමයි අපිව පාගල අපිව විනාශ කළේ. අපි ඕක කඩලා විනාශ කළා රට හරිතනකට ගේන්න නම් කවදාවත් ඕවට අහුවෙන්නේ නැති. මම ඒක කිව්වේ හරි දහමක් පිළිගන්න සද්ධර්මයේ පිළිගන්න. ඒක තමයි අර අලුතෙන් ගෙන අපි යෝජනා ව්‍යාප්තාවේ ගෙනාවේ. මොකද කිව්වේ? සද්ධර්මයේ ඒ වගේ දසරාජ ධර්මයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මේ මූලධර්මය ඇතුළේ ගෙනාවේ. ඇයි? එතකොට කුණු කණේ නැය පරිණිති වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ. එහෙනම් අපි 225 තෝරමු. මම ඔබට සහාය වෙන්න. මේ ආගේ මේ කුණු කණ්ඩ නුවේ. ඔබේ දුප්පත්කම රටේ දුප්පත්කම නැතිකලු මේ ආගම් මේ ಜಾති මිසියල් ආරක්ෂා වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආගම්වාදී ಜಾතිවාදී මිසියල් අවශ්‍යමින් අවශ්‍යමින් තව තවත් අපි දුප්පත් බවට පත් කරමින් අපි අන්තසරණ කිරීම. ඉතින් මේකට මේ රටේ දේශපාලකයෝ සියලු දෙනා වග කියන්නේ නැහැ. අඩුම තරමින් 225 එපා කියපු වෙලාවකදී 125ක්වත් අයින් කරන්න තරම් අපේ රටේ ජනතාව පෙළගැහුණොත් මේ පාරවත් මම හිතන්නේ ඒක මේ රටේ යහපතට ගොඩක් හේතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකදී ඕකෙදී ඔය ගොඩක් අය දැන් ප්‍රශ්න කරනවානේ 225ම එපා කියපු දේ එදටත් වළංගුයි එදාටත් වළංගුයි අදටත් වළංගුයි හෙටටත් වළංගුයි. ඒතන තමයි නාගානන්ද ඉන්නේ. මොකද ඔහු පේන්නේ හිටියේ ඔබ වෙනුවෙන්. අනිත් එක පොඩ්ඩක් මේ දේ ප්‍රඥාවෙන් දකින්න. පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා ගන්න බලන්න ශ්‍රී ලංකා ව්‍යවස්ථාව. මම කියන වගන්ති දෙක බලන්න 44 46. කවුරු ජනාධිපති වුණත් ඔහුට ඇති විධායක බලය කිසිවක් නැහැ. ඉතින් අපි දැන් එන මැතිවරණයේදී මේකට අපි බොහොම දැන් දේශපාලන දැන් ඔබට කියන මේ ඇවිල්ලා නිදහස් සාධාරණ මැතිවරණය කියනදී අහිමි කරලා තියෙන නීතියෙම අයි අපිට බැරි වුණේ මැතිවරණයට එන්න කිව්වා තල්ලු කළා නිදහස් ඔබ දන්නවා සාධින අපේක්ෂකයෙකු එන්න හැටිට එන්නත් කිව්ව තියෙන දේශපාලන පක්ෂ අල්ල ගන්න කියලා. ඒ වගේ ගුණනවා මිලියන 10ට 20ට 30ට අපි නොගියේ කාලෙකට දේශපාලන පක්ෂ කී පාරක් ගියා යන යන තැන බොරුවලා ගෙදරට ඇවිල්ලා කතා කරලා ඔවුන් ළඟට ගිහින් බලමු බිත්තියේ ඉන්නේ කවුද මේ අපේක්ෂකයෝ. එහෙනම් මේක මහා තන්නේ කර ලංකාවේ දේශපාලන කියන්නේ මහා පොඩාවක් මංකොල්ලයක්. ඒකත් ඔබට කියන්න ඕන. එහෙනම් අපේ සංවාදයේ නිමවටපත් කිරීමට කෙමෙන් කෙමෙන් වේලාව ලඟ වෙලා තිබෙනවා. ප්‍රශ්නයක් තිබුණා ඔබතුමා තාමත් විද්‍යානේ ප්‍රවේශීද්ද කියලා. නෑ ප්‍රවේශිකමත් කියලා ගොඩක් දවස්. නාගනන්ද පුරවැසි භාවය ඇත්තදී ගිය පෞගේ සැප්තැම්බර් මාසයේ 22 විද්‍යමත්ව එක ඇතහැරලා මෙතිවන්න කොමසීමත එක ඉදිරිපත් කළා. මෙතිවන්න කොමසීමෙන් ඒකට සහතිකය දුන්නා. ඔහුගේ පුරවැසි භාවයේ විද්‍යමත්ව ඉංගලන්ත පුරවැසි භාවයේ ඉවත් කරගන්න තියෙනවා. අනිත් අයගේ පුරවැසි භාවය මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. හොඳයි. එහෙමනම් කාල වේලාව ඉක්ම යනවා. දියත පතල සුවඳ තිසුඳ සඳුන් කඳ සිඳිත මඩිත එකලස පතලේ සුවඳ සඳුන් ගහ කපන්න කපන්න ඒ සඳුන් ගහ මඩින්න විනාශ කරන කරන්න ඒකින් පැතිරෙන සුවඳ අඩු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි ගෙන අපි වැඩ පිළිවෙලට අවශ්‍ය නායකත්වය දුන්නේ නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු මහත්මයා. එතුමා අනේක විද අපහාස උපහාස වලට පසුගෙදින කීපය කළ තුලම යම් යම් සංවිධානාත්මක පිරිස්සිතින් ලක්මුණ සිද්ධ වුණා. මට අද කියලා අභ්‍යාසන අධිකරණේ මම වාඩි වෙලා ඉන්නකොට මේ අර සෝෆා ගියුස්ම සම්බන්ධ නඩුව මට නිකම්ම කල්පනා වෙනවා. මොනවාද නාගරික නැති නොවුනේ පුරවැසි භාවය. මේ දූෂණ වංචාවලට සම්බන්ධ විනිශ්චයකරුවෝ එකට දෙනකොට නඩු පවරලා අධිකරණය හා නාගරණ ඇයිම කළේ? කාගේ ආරක්ෂාවට? රට ඉස්සරහට යන්න බෑ දූෂණේ තියෙනකොට.
ඒකෙන්ද ඔහු දන්නවා මේකේ විනිශ්චයකාර වෘත්ත එක්ක ගැටුනම මේ ප්‍රශ්නේ එනවා කියලා. ඔහුගේ නීතිඥ ධූරයත් වසර 3කට තාරණ කළා. කාගේ අයිතියක් නේද? ඒ නාගනන්දර බැරි නිදහසේ මේ මංකොල්ලේ ඉන්න. ඒ නාගනන්දර බැරි අර ඔබ දන්නවා BMW නඩුව වගේ එකද? බ්‍රේක් අධ්‍යක්ෂක ජනරාල්ට පමණක් මිලියන කීයද? 200ක් දුන්නා කියලා තමයි දැන් තියෙනවා දූෂණ කොමිසමේ නඩුව. ඒ වගේ දැන් පාම් ඔයිල් නඩුව බිලියන 2ක නඩුව. ඔය ඒක ඇවිල්ලා තමන්ගේ ඇඟෙන් මෙන දෙයක්. මේ දේ කියන්න ඕනේ ඔය මොන දේ කළා. ඔබ දකිනවා මේ ලෝකේ එහෙම අය තමයි ලෝකේ වෙනස් කළේ ඕනම තත්වයක් යටතේ ඕනම දුෂ්කරතාවයක් යටතේ මොන විදිහට වුණු මර්ධනය කරන්න හැදුවත් උන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක මම ඔබට සපත කරන එක වෙන්නේ නැහැ. ඔහු රේගු දෙපාර්තමේන්තුවේ ඉන්න කොට හරියට වැඩේ කළා. හරියට වැඩේ කරන නිසා ලංකාවේ තියෙන බර තත්ත්වයක් ඇති කළා අවසානයේ දූෂිතයන් විසින්. දා ඒ තත්ත්වයෙන් පස්සේ නීතිඥ කැඩියට ඔහුගේ කටයුතු ආරම්භ කළා. ආරම්භ කරලා ඕනේ නම් මුල් කාලේ පොඩක් කෑ ගහලා දඟලලා පොඩක් වැඩපෙන්නලා නම හදාගෙන ඊට පස්සේ එතන ඉඳලා ඕන තරම් කුණු කාගෙන ඉස්සරහට යන්න තිබ්බා. හැබැයි ඔහුගේ ගමන අකණ්ඩවම ඒ කරපු වැඩෙත් එක්කම හිටියේ. BMW නඩුව, ෆාම් ඔයිල් නඩුව, සෝෆා නඩුව, විල්පත්තු නඩුව, මේ අතවසේ නඩු දැම්මේ ඔහුට ගෙදර වෙලා නිකම්ම නිකන් ඔහේ ඉන්න බැරි කමට නෙවෙයි. හැබැයි ඒක අතිවිදං කරලා තමන්ගේ අතින් විඳන් කරගෙන තමන්ගේ කාලෙ විඳන් කරගෙන රෑ පාන්දර 2 3 වෙනකල් ඔබ මම දන්නවා සමහර කාරණාවලදී කැපෙච්ච ආකාරය මේ කලේ මේ රටේ මිනිසුන්ට යහපත් හිතක් හදන්න මේ රටේ මිනිසුන්ගේ දුප්පත්කම නැති කරන්න සැබෑ වෙදේ ලෙඩේ හඳුන ගන්නවා වගේ ඔහු හඳුනාගත්තා මේ රටේ නාස්ති දූෂණේ වංචාව හොරකම නිසා මේ මිනිසු අන්ත අසරණ වෙලා තියෙනවා කියලා. පාරේ බැස්සට පස්සේ රථ වාහන ගැටලු වලට මුහුණ දෙන අය, රෝගාලට ගියාම බෙහෙත් ටිකට නැතුව දුක් විඳින අය, තමන්ට ධර්මංගේ දරුවට ගැලපෙන පාසලක් නැතුව දුක් විඳින අය, කාර්යාලයකට ගියාම එතන වැඩි කරගන්න බැරි වෙන්න හේතුව මේ හැම එකටම හේතුව වයසට ගියාට පස්සේ තවත් මොනවා හරි කරමින් රැකියාවන් කරමින් කී කියාර හොයන්න වෙන්නේ. මේ හැම දෙයකම හේතුව මේ රටේ මහා ධනස්කන්ධයක් වංචනික විදියට යම් යම් පුද්ගලයන් කීප දෙනෙක් ඉදිරියට වෙලා සොරා කෑම. මේක වළක්වන්න තමයි ඔබ නීති ආධිපත්‍ය ආරක්ෂා කර කටයුතු කරන්නේ. ඒ නිසා ජනාධිපතිවරණයේදී අපේක්ෂකෙක් වෙන්නේ බැරිවිච්ච නාගානන්ද කොඩිතුවක්කුට එළවෙළව පහර දෙන්නේ කවුද කියන එක ඔබ හොඳට තේරුම් ගන්න. සංවිධානාත්මකව සමහර මේ ව්‍යාපාරය ඇතුළට රිංගලා මේ ව්‍යාපාර විනාශ කිරීම වල උත්සාහ දරපු සමහර අය හිටියා. ඒ විතරක් නෙවෙයි. පිටින් ඉඳගෙන මේ කුමන්ත්‍රණය කරලා ලස්සන ඊට පස්සේ දැන් ඔබ වැඩි වරද්දවලාම ඊට පස්සේ වැඩි වරද්දගත කියලා කියනවා. හැබැයි අමතක කරන්න එපා ඔබ කාරණාව. රණසිංහ ප්‍රේමදාස මහත්මයාට සියලු ආරක්ෂා තිබියදී ඔහු පාරේ ඝාතනය වෙනවා. දේශපාලන වශයෙන් ඔහුගත්තු මොකක් හෝ පුතන හොක සිද්ධිය අරදීමක් නිසා. ඒ වගේම ඉතාමත්ම විශාල අතකින් සම්භාරයක් තිබෙන මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 දී තමන්ගේ පක්ෂයේ ලේකම්වරයා අතින් පරාජයට පත් වෙනවා. ඔහුට තිබ දේශපාලන අතකින් සම්භාරය අති විශාලයි. එහෙමනම් නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා මේ කුණු දේශපාලනය ඇතුළු රින්ග්වේ හදන්න අවුරුදු එකක්ම අර දෙකක් ඇතුළත මේ කුණු දේශපාලනය ඇස්සේ ඔබට මේ සිදුවිච්ච සිදුවීම අල්ලගෙන නාගානන්දට ඒකවත් කරගන්න බැරි වුණා කියලා කෑ ගහන ඔය සමහර අයගේ ඌමනාව මොකක්ද කියලා ඔබ තේරුම් ගන්න. ඒ නිසා අපි කියන්නේ කරුණා කරලා බුද්ධිමත්ව තේරුම් ගනිමු. මෙතනින් පස්සේ අපි බොහොම ප්‍රබල ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ඒ බලය නිවැරදි තැනට හැසිරවීමේ කටයුත්තට අනිවාර්යයෙන්ම එතුමා නායකත්වය දෙනවා. ඒ නායකත්වය දෙනකොට ඔබට දායකත්වයේ ලබා දීමේ හැකියාවක්, ඌමනාවක්, ශක්තියක් තියෙනවා නම් මෙන්න මේ අංකයට ඔබේ නමයි, ඔබේ ලිපිනයයි SMS පණිවිඩයක් නැත්නම් කෙටි පණිවිඩයකින් යොමු කරන්න. 0701-560-500 ඔබ අපිත් එක්ක එකතු වෙන්න මේ රට වෙනස් කරමු. මේ රටේ හොර තක්කඩි දේශපාලනයට නිමව තියෙන හොඳ සැබෑ මිනිස්සුෙක්ගේ නායකත්වයත් එක්ක හොරකම වංචාව දූෂණය නැති කරන රටක් හදලා අපි ඉස්සරහට ගමන යමු. කවුරු ජනාධිපතිවරයා වුණත් ඔබතුමාගේ ඒ පණිවිඩයත් ලබා දෙන්නට අවස්ථාව ලබා දෙනවා. අනිවාර්යෙන්ම කවුරු ජනාධිපතිවරයා වුණත් මම ඔබට කිව්වා තියෙන ව්‍යවස්ථාපකාර ඔබට විධායක බලය කිසිම දෙයක් නැහැ. ඒ මොකද ඒක කරන වෙනස් කරන තිබිච්ච එකම දේ තමයි වුන් නැති කලේ අර ඔබ සම්මත කරපු ව්‍යවස්ථාව ගෙනාන එන්නේ අග්‍රාමාත්‍යවරයෙක් නිසා ජනාධිපති ධූරයවත් නැහැ. ඉතින් අපි දැන් ලෑස්තිව ඊළඟට ඒකට තියෙන මාස 4යි වහාම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරලා ඔය එතකොට ඔය මංකොල්ල කුමන්ත්‍රණ මොනවාක්වත් කරන්න බෑ. ඊට පස්සේ මොකද අපිට සීමිත කාලයක් තිබිච්ච හින්දා තමයි ඒක අවුරුදු 3ක් ඉන්න බෑ අවුරුදු 4ක් ඉන්න උනොත් තමයි තිබුණා. නැවත දේශපාලන පක්ෂයක් පැහැදිලිව ලියාපදිංචි කළා. අපි එමු ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙමු. එතනදී මම ඔබෙන් ඉල්ලීමක් කරනවා රටට දැයට ඒ ගැන හැඟීමක් තියෙන මාතෘභූමියේ කෙසේ හෝ මොහොන්ගෙන් ගලවා ගත යුතුයි කියලා තියෙන අන්නේ කැප වෙච්ච එහෙම එන පිරිසක් ඔබ මේ වටා එකතු කරන්නේ. ඒක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම උදව්ව.
මේකට ඇවිල්ලා මම හරි කනගාටු වෙනවා මට ඊයේ තැල්ලේ කෙනෙක් කිව්වා ඊයේ ඇවිල්ලා භූමි හිත නිලධාරි වයස අවුරුදු 40 ගානයි මට කිව්වා දැන් මේ ඔක්කොම අතහැරලා දරුවෝ තන ඔය කැනඩාවට දුව දෙනවා හරි හිත වේදනාවක් වත්තර මම ආව එංගලන්තේ ඉඳලා ශ්‍රී ලංකාවට මේ අය දැන් උත්සාහ කරනවා දැන් අපේ අපේක්ෂාවන් ඔක්කොම ඉවරයි අපි යන්න කල්පනා කරලා කොහෙද කරන්නේ එපා අපිට මේක ගලව ගන්න පුළුවන් අපි කෙසේ හෝ ආපෝ රී ගුරුප් වෙමු අපි ආපෝ එක සංවිධානයක් හැටර මේ රට ගොඩගමු පොඩ්ඩක් දුක් විඳින්න වෙනවා ඒකදී ඒ කියන්නේ ඔබට පස්සේ ලොකු ආශාදයක් තියෙයි මම මගේ මාතෘභූමියෙන් ගලවගත්තා කියන එන්නේ ඒක ඔබට ලැබේ එන්න අපි එකාව එන්නේ ශක්තිය ධෛර්ය ජාගේ ලබා ගන්න අපි මේක කෙසේ හෝ කරමුකින් පණවිඩය තමයි මට ඔබ හැමතෙම දෙන්නේ. ඒ සඳහා 0700යි 560යි 500ට ඔබේ නම සහ ඔබේ ලිපිණය SMS කරන්න අපි එකතු වෙමු අත්වල බඳගනිමු. අලුත් ගමනක් අලුත් විදිහකට ආරම්භ කරමු මේ රට වෙනස් කිරීම සඳහා. එහෙමනම් මෙතෙක් වෙලා සමගින් රැඳී සිටිය පුසිය දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ප්‍රතිචාර ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් අපට ලැබෙනවා. මේ සියලු ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තුතියි. අපහාස උපහාස වලට වඩා මේ ලැබෙන ප්‍රශංසාවන් මම හිතන්නේ අපි හැමෝටම ලොකු ශක්තියක්. එමනම් අපි ලබන සිකුරාදා හමු වෙනවද? හමු වෙනවා අනිවාර්යයෙන්. හමු වෙමු. අලුත් වැඩක අලුත් බලාපොරොත්තු සමඟ. ඉතින් එමනම් ඔබ සියලු දෙනාටම ජය සතුට වාසනා උදා වේවා. ආයුබෝවන්. ආයුබෝවන්.